අද අපි කතා කරන්න යන්නේ 6 වෙනි පාඩම සත්ව විවිධත්වය ගැන. මොකද්ද පුතේ මේ සත්ව විවිධත්වය? විවිධත්වය කියන්නේ සතුන් අතර ඇති තියෙන සතුන් අතර ඇති වෙනස්කම්. එතකොට අපවට පරිසරයේ විශාල සත්තු ප්‍රමාණයක් ජීවත් වෙනවානේ. මේ සත්තු එකිනෙකාට එකිනෙකාට ගොඩාක් වෙනස්. ඒ කියන්නේ විවිධත්වයන් ගොඩාක් තියෙනවා. ඉතින් මෙන්න මේ සත්තු හඳුනගන්න ඒ වගේම අධ්‍යයනයේ පහසුව සඳහා අපි සත්තු බෙදෙනවා ප්‍රධාන කාණ්ඩ දෙකකට. ඒ පෘෂ්ඨ වංශීන් සහ අපෘෂ්ඨ වංශීන් කියන කාණ්ඩ දෙක. අපි බලමු කවුද පෘෂ්ඨ වංශීන් කියන්නේ කියලා. දැන් මෙතන ඔයාලට රූප සටහනක් පෙන්නනවා මිනිසෙක්ගේ ඇට සැකිල්ල නේ. එතකොට මේ හිස් කබලේ ඉඳලා පල්ලෙහාට විහිදෙන ඇට පෙලක් ඔයාලට දක්න අස්ති පෙලක් දක්නට ලැබෙනවා. දැන් ඔයාලගේ හිස් කබලේ ඉඳලා පල්ලෙහාට අපි පිට දිහාවට අතගාගෙන යනකොට අපිට අහුවෙනවා අපේ ශරීරයේ අභ්‍යන්තරේ අස්ථි පේලිය එක දිගට පල්ලෙහාට. මෙන්න මේකට අපි කියනවා පොතේ කොඳු වැට පෙළ. නැත්තම් අපි විද්‍යාවේදී භාවිතා කරනවා කශේරුව. එහෙනම් මතක තියාගන්න කොඳු වැට පෙළ නැත්තම් මෙන්න මේ කශේරුවක් තියෙන සත්තුන්ට අපි කියනවා පුතේ පෘෂ්ඨ වංශීන් කියලා. දැන් මේ පල්ලෙහා රූප සටහනේ කීප දෙනෙක් පෙන්නවා මාළුවෙක් ඊළඟට කුකුලෙක් ගවයෙක් සහ කිඹුලෙක් කීප දෙනෙක් ඉන්නවා මේ කොඳු වැට පෙලක් තියෙන සත්තු. එහෙනම් ඒගොල්ලෝ පෘෂ්ඨ වංශියෝ. අපෘෂ්ඨ වංශීන් අපි බලමු දැන් කවුද මේ අපෘෂ්ඨ වංශීන් කියන්නේ. කශේරුවක් නැත්තම් කොඳු වැට පෙලක් නැති සත්තු අපි කියනවා අපෘෂ්ඨ වංශීන් කියලා. මේ රූප දිහා බැලුවම ඔයාලට පේනවා විවිධ වර්ගයේ අපෘෂ්ඨ වංශීන් ජීවත් වෙනවනේ. එතකොට මේ සමහර මෙතන ඉන්න සමහර සත්තුන්ට පුතේ මේ දැන් මේගොල්ලන්ට සැකිල්ලක් නැහැ. කශේරුවකුත් නැහැ. ඒ හින්දා ශරීරයේ සැකිල්ලකුත් නැහැ. දැන් අපේ ඇඟට මේ හැඩයක් ඇවිල්ලා තියෙන්නේ මේ අපේ ඇඟ ඇතුලේ තියෙනවා මේ සැකිල්ල. මේ කොඳු වැට පෙළකුත් එක්කම සැකිල්ල තියෙන හින්දා අපිට හැඩයක් තියෙනවා. දැන් මේකේ ඉන්න සමහර සතුන් දැන් මේ ඉන්න ගොළු බෙල්ලන් ඊළඟට ওই දෙපියන් බෙල්ලන් ගැඩවිල්ලන් වගේ සතුන්ට නිශ්චිත හැඩයක් නැහැනේ. ඒගොල්ලන්ගේ නිකන් මස් වැදල්ලක් විතරයි ශරීරයේ තියෙන්නේ. සමහර වෙලාවට ආරක්ෂාවට ඒගොල්ලන්ට බාහිර කවච පිහිටලා තියෙනවා. එතකොට මේ ගැන පුතේ ඔයාලට අටවසරෙදිත් ගොඩක් දුරට තව දුරටත් මේ සත්ව විවිධත්වය ගැන ඉගෙන ගන්න තියෙනවා. මේ ඔයාලට හතවසරෙදි තියෙන්නේ මේ පොඩි කොටසක් පමණයි ඉගෙන ගන්න. පෘෂ්ඨ වංශීන් පුතේ තව දුරටත් කාණ්ඩ කීපයකට බෙදෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. මත්ස්‍යයන්. මත්ස්‍යයන් කියන්නේ මාළු නේ. අපි දකිනවා මේ පොඩි මාළු අපි කෑමට ගන්න කොටත් පුතේ සම්පූර්ණයෙන්ම අර චූටි කටු වටේට තියෙනවා මැද තියෙනවානේ එක දිගටම අස්තිපේලියක්. අන්න එක තමයි මත්ස්‍යයන්ගේ අපි කියන්නේ කොඳු වැට පේලිය. ඊළඟට උභයජීවීන්. උභයජීවීන් කියන්නේ පුතේ ජීවන චක්‍රයේ එක අවස්ථාවක් මේගොල්ලෝ ජලයේ ගත කරනවානේ. එතකොට නැත්තම් සාමාන්‍ය විවාහාරය අපිගෙන දියගොඩ දෙකේම වාසය කරන අය උභයජීවීන් කියලානේ. එතකොට ගෙම්බන් මේ දෙවෙනි රූපින්නේ සැලමැන්දරාව මැඩියන් අන්තිම රූපේ ඉන්න පුතේ මෙයාට කියන්නේ පණු ගෙම්බා කියලා. ඊළඟට අනිත් කාණ්ඩය තමයි උරගයන්. උරගයන් කියන්නේ අපි කියන බඩගාගෙන යන අය. කටුස්සන්, සර්පයන් නේද? ඉඳිබුවන්, කිඹුලන් වගේ සත්තු.
ඊළඟට පක්ෂීන් කියන්නේ කුරුල්ලන්නේ. මේ ඔක්කොටම කශේරුවක් නැත්නම් කොඳු වැටපෙලක් තියෙනවා. අවසාන කාණ්ඩය තමයි පුතේ ශීර පායින්. උණහපුළුවෝ මේ ඩොල්ෆින්ලත් මාළු වුණාට අපි ඒගොල්ලන් කිරිබී වැඩෙන නිසා ශීර පායින් යටතට අයිති වෙන්නේ. වවුලත් එහෙමයි පක්ෂියෙක් නෙවෙයි, එයත් ශීර පායියෙක්. එහෙනම් ඔන්න පෘෂ්ඨවංශී කාණ්ඩ මොනවද කියලා ඇහුවොත් මතක තියාගන්න. මත්ස්‍යයන්, උභයජීවීන්, උරගයන්, පක්ෂීන් සහ ශීර පායින්. දැන් අපි බලමු මේ ජීවීන් කොහොමද පරිසරයට අනුවර්තනය වෙන්නේ. දැන් පුතේ අපි සත්තු ගත්තම ඒගොල්ලන් විවිධාකාර පරිසරවල ජීවත් වෙනවානේ. සමහර සත්තු වනාන්තරවල ඉන්නවා, අහසේ ඉන්නවා, ජලයේ ඉන්නවා නේද, කාන්තාරවල ඉන්නවා. මේ වගේ විවිධ පරිසරවල සත්තු ජීවත් වෙනවා. එතකොට තමන් ජීවත් වන පරිසරයට ඒගොල්ලො හැඩ ගැහෙනවා. මෙන්න මේකට අපි කියනවා අනුවර්තනය කියලා. දැන් ඔයාලා ගෙදර ඉන්න විදිහට නෙවෙයි, ඔයාලා ඉස්කෝලේ යාවම හැසිරෙන්න එතන වෙනම නීති රීති තියෙනවා. යුනිෆෝම් එකක් ඇඳගෙන ඉන්න ඕන, පීරියඩ් අටකට ඉගෙන ගන්න ඕන. දැන් ගෙදර ඉන්න විදිහට කැමති කැමති විදිහට ඉස්කෝලේ ඉන්න බෑ. එහෙනම් අන්න අපි ඉස්කෝලේට එනකොට ඉස්කෝලේ පරිසරයට හැඩ ගැහෙනවා නේ. මේ වගේ ජීවීනුත් එයාලා ජීවත් වෙන පරිසරයට හැඩ ගැහෙනවා. මෙන්න මේ හැඩ ගැසීම් වලට තමයි අපි කියන්නේ අනුවර්තනය කියලා. එතකොට මොකටද එහෙනම් මෙන්න මේගොල්ලෝ මෙහෙම හැඩ ගැහෙන්නේ? ආහාර, වාසස්ථාන සහ ආරක්ෂාව කියන ප්‍රධාන අවශ්‍යතා සපුර ගන්න තමයි මේගොල්ලෝ මෙන්න මේ හැඩ ගැසීම් දක්වන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට සමහර සත්තු ඔයගොල්ලන්ට ගොදුරු හොයාගන්න අන්න පරිසරයේ පාට වෙන, ඔයාලා දන්නෝ කටුස්සොන්ට පුළුවන් පාට වෙනස් කරන්න. ඒ කියන්නේ කොළ පාට තැනක ඉන්නවනะ ශරීරයේ වර්ණය කොළ පාට කරගන්න. එතකොට අර අනිත් සත්තුන්ට පේන්නේ මෙතන සතෙක් ඉන්නවයි කියලා. අන්න එයාට ගොදුරු හොයාගන්න ලේසි. ඒ වගේම සතුරන්ගෙන් ආරක්ෂා වෙන්නත් මේ අනුවර්තනය වැදගත් වෙනවා. ඒ වගේමයි එයාලට ඒ එකම තැනකට වෙලා ආරක්ෂාකාරීව ඉන්න, ඒ කියන්නේ වාසස්ථාන සපය ගන්නත් මේ අනුවර්තන වැදගත් වෙනවා. ඊළඟට අපි බලමු මේ සත්වයන්ගේ පැවැත්මට වර්ණය කොහොමද ඒගොල්ලන්ට උපකාරී වෙන්නේ කියලා. තම ශරීරයේ වර්ණය පරිසරයේ වර්ණය සමග ගලප ගන්න එකට අපි කියනවා වේශාන්තරය කියලා. දැන් මම කලින් කිව්වා අර කටුස්සන්ට පුළුවන් කියලා තමන්ගේ හැම පාට තැනින් තැනට ගියාම වෙනස් කරගන්න. අන්න එහෙනම් කටුස්ස මොකද ඒ කරන්නේ? යා වේශාන්තරය දක්වනවා. ඒ කියන්නේ පරිසරයේ තියෙන වර්ණයත් එක්ක තමන්ගේ ශරීර වර්ණය ගලප ගන්නවා. මෙන්න මේක වැදගත් වෙනවා පුතේ ඒගොල්ලොන්ට ගොදුරු හොයා ගන්න. ඒ කියන්නේ විලෝපියා කියන්නේ දැන් මේ රූපේ දැක්කොත් මෙතන ඉන්න ඔයාලට පේනවා මේ චීටා. පළවෙනි රූපේ බලන්නේ චීටා පේන්නේ නැහැ. අර තනකොළවල පාටටමයි එයත් ඉන්නේ. දෙවෙනි රූපේ බලන්න අර රවුම් කරලා තියෙන හින්දා චීටා පේනවා. නැත්තම් පේන අර සත්තුන්ට අර ඉන්න ඒ ගවයොන්ට පේන්නේ නැහැ මෙතන මේ කිට්ටුවටම ඇවිල්ලා මේ චීටා ඉන්නවා කියලා. එතකොට අන්න මෙතන පුතේ විලෝපියා කියන්නේ පුතේ චීටා. එතකොට මේ ගවයා තමයි ගොදුර වෙන්නේ. ඒ කියන්නේ තවත් සතෙක් ගොදුරු කරගෙන ගන්න කෙනාට අපි කියනවා විලෝපියා කියලා. එහෙනම් අන්න තමන්ගේ ශරීරයේ වර්ණය මේ පරිසරයේ වර්ණයත් එක්ක ගලප ගන්න එකට අපි කියනවා වේශාන්තරය කියලා.
දැන් අපි බලමු ඒ වගේ වේශාන්තරය පෙන්වන සත්තු කීප දෙනෙක්. ඔයාලගේ අච්චු පොතෙත් සත්තු කීප දෙනෙක්ම ඉන්නවා පුතේ. එතන නැති වෙනත් සත්තු කීපයක් මං ඔයාලට මේකේ පෙන්නනවා. ඔයාලා බලන්න පරිසරයයි සතයි වෙන් කරලා අඳුර ගන්න කොච්චර අමාරුයිද කියලා මේ රූප දිහා බලනකොට. මේ පළවෙනි රූපේ ඉන්නෝ පේන්නේ මේ කෝටු වන්දා. හොඳට බලනකොට කෝටු කෑල්ලක් වගේ ඉන්නවා. අපිට හිතෙන්නේ කෝට්ටක් කියලා. මේ දෙවනි රූපේ ඉන්නේ පුතේ බූවල්ලෙක්. බලන්න එයා අර කොරල් පරවල පැහැයටම තමන්ගේ ශරීරයේ පැහැය වෙනස් කරගෙන ඉන්නවා. තුන්වෙනි රූපේ බලන්න හොඳට බලන්න පුතේ දලබුවෙක් ඉන්නවා අර ශාක පත්‍රයේ මැද. ඊළඟ රූපේ ඉන්නවා බක මූණෙක්. මේකෙත් ඉන්න ඔයාලා හොඳට බලනකොට පෙනෙයි ජිරාෆ් කෙනෙක්, මැඩියෙක්, පාෂාණයක් වගේ. ඊළඟට සමනලයෙක් නේද, මේ කොට කෑල්ලක් වගේ ඉන්න සලබයෙක්. කොට කෑල්ල වගේම යුඩින් පේන්නේ. ඊළඟට මේ ඉන්නේ හූණු විශේෂයක් පුතේ, මේ අර වේලිච්ච කොලයක් වගේම. ඔයාලගේ පොතේ තියෙනවා බලන්න සත්තු තමන්ගේ ආරක්ෂාවට ඒ වගේම ගොදුරු හොයාගන්න මේ පරිසරයත් එක්ක කොච්චර ගැළපිලා ඉන්නවදනේ. අපි මේකට තමයි කියන්නේ වේශාන්තරය කියලා. ඊළඟට අපි බලමු සත්වයන්ගේ පැවැත්මට හැඩය කොහොමද උපකාරී වෙන්නේ. අපි දැන් කතා කරේ සත්වයන්ගේ පැවැත්මට වර්ණය කොහොමද උපකාරී වුනේ. දැන් කතා කරන්නේ හැඩය උපකාරී වෙන්නේ කොහොමද. අපි 6 වසරේදීත් කතා කරා පුතේ මේ හැඩය ගැන. මේ පක්ෂීන්ට ඒ වගේම මත්ස්‍යයන්ට තියෙනවා පුතේ අනාකූල හැඩය කියන එක. ඒ කියන්නේ ඉදිරිය උල් ගතිය. දැන් පක්ෂීන් දිහා බලලා තමයි ගුවන් යානා හැදුවේ. මත්ස්‍යයන් දිහා බලලා තමයි නැව් බෝට්ටු හැදුවේ. ඉදිරිය උල් ගතියට දැන් ගුවන් යානාවල ඊළඟට බෝට්ටුවල ඉදිරියේ අනාකූල හැඩයක් තියෙනවානේ. මොකටද මේක වැදගත් වෙන්නේ? පක්ෂීන්ට අර පියාඹගෙන යනකොට වාතයේ මගින් ඇතිවන ප්‍රතිරෝධය නැත්තම් බාධාව මැඩ පවත්වගෙන ඉදිරියට යන්න මෙන්න අනාකූල හැඩය වැදගත් වෙනවා. ඒ වගේමයි මාළුන්ට ජලය මගින් ඇතිවන බාධාව මැඩ පවත්වගෙන ඉදිරියට යන්න යාළගේ හැඩය මේ අනාකූල හැඩය කියන එක උපකාරී වෙනවා. අවසානයේදී පුතේ අපි දැන් කතා කරන්න යන්නේ දෙබෙදුන් සුචි ගැන. එතකොට අපි 6 වසරේදීත් මේ දෙබෙදුන් සුචි ගැන කතා කරා. දෙබෙදුන් සුචියක් කියන්නේ පුතේ කිසියම් ලක්ෂණයක් ඇති හෝ නැති බව පදනම් කරගෙන සත්තු කාණ්ඩගත කරනවා. අවසානයේ අපි සතා ඒ විශේෂ ලක්ෂණය අනුව තනි කරගන්නවා. එතන ශාකය එයාට සුවිශේෂී ලක්ෂණයක් අනුව අපි තනි කරගන්නවා. එතකොට මේ අපි තෝරගන්න ලක්ෂණත් අපිට හොඳට පේන බාහිරෙන් පේන හොඳට වෙන් කරලා අඳුර ගන්න පුළුවන් ලක්ෂණයක් වෙන එක තමයි වඩාත්ම සුදුසු. මේ දෙබදුන් සුචි ගැන මම ඔයාලට ගොඩ කියලා දෙන්න යන්නේ. මොකද අපි 6 වසරෙදිත් මේක ගැන ගොඩාක් ඉගෙන ගත්තා. ඔයාලගේ අච්චු පොතේ උදාහරණත් එක්කම දෙබදුන් සුචි හදන්නේ කොහොමද කියලා පෙන්වලා දීලා තියෙනවා. දැන් අපි අද පාඩමේදී කතා කරා පුතේ මේ ජීවීන්ගේ විවිධත්වය නැත්නම් සත්තු විවිධත්වයේදී සත්තු ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදුවා, පෘෂ්ඨවංශීන් සහ අපෘෂ්ඨවංශීන් කියලා. එතකොට ඒ වගේම සත්තු මේ පෘෂ්ඨවංශී කාණ්ඩ පහක් තියෙනවයි කියලා ඉගෙන ගත්තා නේද? අපෘෂ්ඨවංශී කාණ්ඩත් තියෙනවා පුතේ. ඒවා ඔයාලට 8 වසරේදී තව දුරටත් මේවා ගැන ඉගෙන ගන්න පුළුවන් වැඩි විස්තරات එක්කම. දැනට මේ විදිහට මතක තියාගන්න. ඊළඟට සත්තුට කොහොමද වර්ණය වැදගත් වෙන්නේ, ඊළඟට ඒගොල්ලන්ට හැඩය කොහොමද පරිසරේ ජීවත් වෙනකොට වැදගත් වෙන්නේ කියන ගැන අපි මේ පාඩමේදී කතා කරා.